तुषार इंद्रनी लमरसेन मैं तुम विपक्ष नायक तुम ना ना ये तुम उनके बाला ने किया කරමන්ති තුමා ඉක්මනින් එන්න නැත්තම් මේ සභාවට තීන්දුවක් ගන්න වෙනවා. ගරු අධිකරණ මැතිතුමා. විජයගත නායකතුමනි අපි මේ සාකච්ඡා විවාද වලට කිසිසේත්ම විරුද්ධ නැහැ. නමුත් මේ පාර්ලිමේන්තුවේ තියෙනවා නීතියක් සහ සම්ප්‍රදායක්. මේක පූර්වාදර්ශයක් කරන්න දෙන්න එපා. නැත්තම් නැත්නම් සභාවේ කටයුතු අවසන් කරන්න. योजना इदिर्बत करना मगर मंत्री तुम्हारा सभावे नो सीटें निशा आधे दिन सभाव कर मंत्री मां सभावे आधे गाते योजना वा कुबतु मालक विपक्ष में इल्लु पे का निशा ये वाके की में काटे उत्तर करने के लिए देनो देनो कुबतु मां योजना इदिर्बत करना बहुत सुती गरु कुबतु मारे मिनी तो दोलाह का काले आते हैं ना नियोज्य का ताहा है तुम्हें मम अपि लेखन्तुमालयं अहापुहां पैक कालयक् तियेनवा कियपु निसा मम पोड्डक् हटेन हटुणा पटन् गन्न तिबुणे हरि गरु නියෝජ්‍ය කතානායකතුමනි වර්තමානයේ රටේ ජනතාව මුහුණ දී ඇති උග්‍ර ගැටලු පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ කරන යෝජනාව මම මේ අවස්ථාවේදී ගෙනෙනවා දිනෙන් දින ඉහළ යන ජීවන වියදම දරාගත නොහැකි මට්ටමට පත්ව ඇති අතර සමස්ත රටවැසියා අර්බුද රසකට මුහුණ දී ඇත ජනතාව මත අධික බදු බරක් පැටවීම හේතුවෙන් එදිනදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම භාණ්ඩ හා සේවා මිල ගණන්ද අධික ලෙස ඉහළ ගොස් ඇත විදුලි බිල ඉන්ධන මිල හා දරුවන්ගේ පාසල් උපකරණ හා අත්‍යවශ්‍ය ඖෂධ මිලද දරාගත නොහැකි ලෙස වැඩි වී ඇත මේ නිසා මාසික වැටුප් ලබන්නන් ඇතුළු සමස්ත ජන ප්‍රජාවම අභියෝග රසකට මුහුණ දී ඇත මෙම කාරණාව ඍජුව බලපාන දරුපරපුරේ මන්දපෝෂණ තත්වය මේ වන විට ඉතා ඉහළ අගයක් ගන්නා අතර ගෘහණියන් ශුද්‍ර මූල්‍ය වැනි ණය ක්‍රමවල හිරකාරියන් බවට පත්ව ඇත ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත රසක් වැසී ගොස් ඇති අතර මේ හේතුව නිසා විරකියාව හා ආදායම් අහිමිවීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත අල්ලස දූෂණ හා නාස්තිය ඉහළහා ගොස් ඇති අතර දූෂණයට සම්බන්ධ දේශපාලන හා රාජ්‍ය නිලධාරීන් නීති හමුවට කැඳවා දඬුවම් නියම කිරීම වෙනුවට රජය විසින් ඔවුන් ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී එසේම විවිධ නව අනපනත් මගින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් ඔවුන්ට අහිමිකොට රජය විසින්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දමන මර්ධනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. මෙම කරුණු බරපතල ලෙස සැලකිල්ලටගෙන රටේ පොදුජනයායින් මුදවා ගැනීමට අවශ්‍ය යෝජනා සම්මත කරගත යුතු බවට මෙයින් යෝජනා කර සිටිමි. ගරෝ නියෝජ්‍ය කතානායකතුමනි මේ යෝජනාව සුළුවෙන් තකන්න එපා කියන කාරණය මම අපේ ආණ්ඩු පක්ෂයේ සියලුම දෙනාටත් අනිකුත් සියලුම පාර්ශවයන් වලටත් කියන්න ඕනේ. මේක අතිමානුෂික යෝජනාවක් සහ අතිමානුෂික කාරණයක්. මෙරටේ පුරවැසියෝ හැටියට අපි මෙරටේ මහජන නියෝජිතයෝ හැටියට අපි අවංකවම
හදවතින් හා බුද්ධියෙන් හද සාක්ෂියෙන් අපි මේ රටේ ජනතාව විඳින දුක ඔවුන් පත්වලා තියෙන ඒ ආර්ථික අර්බුදයේ පිළිබඳව හදවතින් බුද්ධියෙන් හද සාක්ෂියට එකඟව අද සාකච්ඡා කරයි කියන කාරණේ මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජනතාව කණ්ඩායමකට හෝ නායකයෙකුට රටක් බාර දෙන්නේ බලය බාර දෙන්නේ ඔවුන්ගේ ජන ජීවිතය තුළ තියෙන මූලික අවශ්‍යතාවයන් සහ ප්‍රාථමික ද්විතීයික හා තෘතීයික ඒ සියලුම අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ ජන ජීවිතය තව තවත් වඩා තවදුරටත් සුරක්ෂිත කර ගැනීම සඳහා තමයි රටක නායකයෙකුට හෝ දේශපාලන කණ්ඩායමකට බලය දෙන්නේ. ඉතින් අපි දැක්කා පහුගිය අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් වුණා. රටේ ජනතාවට විශාල වශයෙන් ජාතිකත්වය, ජාතිකවාදය, ආගම වගේ කාරණා කියලා ජනතාව රැවටුණා. විශාල උන්මාදයකින් රැවටිච්ච ජනතාවක් විශාල උන්මාදයකින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට බලය දුන්නා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලය තුල ගත්ත ඒ ഘോഷන නොවන තීන්දුව తీරන ගත්ත සුදුසු නොවන දේශපාලන තීන්දුව తీරන නිසා මෙරටේ ආර්ථිකය තුල තිබිච්ච සමබරතාවය බිඳ වැටිලා මෙරටේ ආර්ථිකය බිඳ වැටිලා ඒක බංකොලොත් බවට පත් වුණා. ඊට පස්සේ ඒ අරගලයක් මුලින් එළියට බහැපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ එතුමා ප්‍රමුඛ ආණ්ඩුවෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙරටේ ජනාධිපතිවරයා බවට පත් වුණා. එතකොට මේ සමස්ත පාලන කාලය තුල ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එක භාගයයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එක භාගයයි. එම තමයි ගෝඨාගේ කැල්ල එක භාගයයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කැල්ල තව භාගයයි. එතකොට අපි දැක්කා දැන් පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඒ කාලේ හැම කෙනෙක්ම කතා කරා මේ කොරෝනා. කොරෝනා නිසා මේ ආර්ථිකේ බංකොලොත් වුණා. කොරෝනා නිසා මේක අසමතුලිත වුණා, විනාශ වුණා කියලා තමයි කොරෝනා උවදුරට මුවා වෙලා ඒක සාධාරණීකරණය කරගන්න ලෑස්තු වුණා. ඉතින් මේවා උනේ කොරෝනා නිසා නෙවෙයි. කොරෝනා වලටත් කලින් තමයි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මහා බදු වංචා ඒ බදු සහන දීලා මෙරටේ භාණ්ඩාගාරයට ලැබිය යුතු ආදායම් අහිමි වුණේ. ඒ මහා පරිමාණ වංචාවන් සිද්ධ වෙන්න පටන් ගත්තා කොරෝනා එන්නත් කලින්. අපි දන්නවා කවුරුත් දන්න සුප්‍රසිද්ධ සීනිබදු වංචාව මිලියන් භාණ්ඩාගාරයට මිලියන් රුපියල් මිලියන් 15,000ක් අහිමි කෙරුවා. එතකොට පොල්තෙල්, ඇන්ටිජන්, සුදුලූණු, එතකොට චීන අසුචි නැව මේ වගේ කාරණා පොහොර ගැන්වීම, පොහොර භාවිතය තහනම් කළා. ඉතින් මේවා මේ කොරෝනා වලට සම්බන්ධ කාරණා නෙවෙයි. එතකොට සුදුලූණු වංචා කරුවේ මේක කොරෝනා වලට සම්බන්ධ කාරණයක් නිසා නෙමෙයි. එතකොට ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඒ පාලන කාලේ තමයි ඒ ටික සිද්ධ වුනේ. ඊළඟට අරගලයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් වෙනවා. මොකද්ද දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවා කියලා අමුතු වෙනසක් උනේ නැහැ. ඒ ආණ්ඩු අරංගයේ යාන්ත්‍රණය ඩ්‍රයිවර්ලා මාරු වුණා විතරයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එළවපු පුටුවට රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවා, ඩ්‍රයිවර්ලා මාරු වුණා විතරයි. ඉස්සරහා කැබිනට් ඇමතිකම් දරාගෙන හිටපු කට්ටිය පිටිපස්සට ගියා. පිටිපස්සට හිටපු කට්ටියක් ඉස්සරහට ගත්තා. කැබිනට් මණ්ඩලය ඒ විදිහට මාරු වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙනුවට ආපහු මාරු වුණා. එතකොට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම අර ඉදිරිපෙළේ හිටපු කලින් හිටපු ඇමති කණ්ඩායම මේක කඩතොළු කරලා විනාශ කරලා බිඳ දාපු ආර්ථිකය ආපහු ඒක බදාම ගාලා පිරියම් කිරීමේ වගකීම ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහ අර පිටුපස පෙළවල් වල ඉඳලා ඇමතිකම් බාරගත්ත කණ්ඩායමට ඒ වගකීම බාර ගන්න සිද්ධ වුණා. අපි අහන්නේ ඒ ළඹෙයි මට්ටම් පොල්ලයි මේසන් හැන්දයි අරගෙන ආපු රනිල් වික්‍රමසිංහ කියන ඒ බාස්ට අර අලුතෙන් පිටිපස්සේ පේලි වල ඉඳලා ඒ කැබිනට් ඇමතිකම් බාරගත්ත ඒ කණ්ඩායමට
ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒ කණ්ඩායම කඩතොළු කරපු විනාශ කරපු ආර්ථිකය ඒක නැවත යථාවත් කරන්න පුළුවන් වුණාද කියන කාරණය මම හිතන්නේ අපි අහන්න ඕනේ. දැන් මොකද්ද එතුමාගේ මේ කණ්ඩායම් වල දැන් ආර්ථික න්‍යාය මේක ගොඩ ගන්න ජනතාවට දරා ගන්න බැරි විදිහට අසීමිත විදිහට බදු ඉහළ දැම්මා. එතකොට වැට් බද්ද 118 දක්වා ඉහළ දැම්මා. වෙනත් වෙනත් ආකාරයෙන් බදු වර්ග වැඩි කරා. එතකොට විදුලිය ඉන්ධන මිල මේවා අසීමාන්තික විදිහට ඉහළ දැම්මා. විදුලිය විදුලි බිල විතරක් මෙරටේ තුම්පාරකට ජනතාවට දරාගත නොහැකි ආකාරයකට ඉහළ දැම්මා. එතකොට මේ විදුලිය විදුලි බිල ඉහළ දැමීමත් එක්ක ඉන්ධන මිල ඉහළ දැමීමත් එක්ක 20යි 20 අවුරුද්දට සාපේක්ෂව බොහෝ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ඉහළ ගියා. දරාගත නොහැකි ආකාරයකට බොහෝ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ඉහළ ගියා. 20යි 20ට සාපේක්ෂව 100%කින් බොහෝ භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහළ ගියා. ඒ කියන්නේ එකට 3 ගුණයකින් භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහළ ගියා. රුපියල් 12ට කාපු විතරේ ජනතාව දරුවෝ ඒක රුපියල් 60ක් 65ක් දක්වා ඒකට 5 ගුණයක් ඉහළ ගියා. ඉතින් ඒ නිසා මේවා මේ ආර්ථිකය යහපත් වුණා මේවා කළමනාකරණය කළා තනියම තමයි මේක කළේ මේ වගේ ප්‍රශස්ති ගීත ගායනා කරන එක වැරදි කියන එක කියමින් මේවා සම්පූර්ණයෙන් බොරු බයිලා කියන එක අපි කියන්න ඕනේ. දැන් කොළඹ පාරිභෝගික මිල දර්ශනයේ මත පහුගිය 2023 නොවැම්බර් මාසේ උද්දමනය කරු මන්තවා මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා තමයි මට තව විනාඩි කිහිපයක් ගන්න පුළුවන් මේක අපි පක්ෂ කොළඹ පාරිභෝගික මිල දර්ශනයේ මත නොවැම්බර් මාසේ උද්දමනය 3.4යි දෙසැම්බර් මාසේ 4යි 2024 ජනවාරි මාසේ 6.4යි ඉතින් එහෙම තමයි ඒ උද්දමනය වැඩි වෙන්නේ. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා අනුව 4 දෙනෙකුගේ පවුලකට 20යි 22 වියදම් වුණා 63,820ක් මාසෙකට. හැබැයි 20යි 23 අවසාන භාග එනකොට රුපියල් 76,124ක් 4 දෙනෙකුගේ පවුල් ඒකකයට ජීවත් වෙන්න වැය වෙනවා මාසෙකට. වෙනස රුපියල් 12,304යි මේ ගිය අවුරුද්දේ. එතකොට මේ අවුරුද්දේ 2024 මේ පෙබරවාරි මාසේ දැන් මේ වෙනකොට අලුතෙන් උපයන්න ඕන රුපියල් 20,000ක් විතර 23 උපයපු මිලට වඩා එක පවුල් ඒකකයක් ජීවත් වෙන්න. එතකොට මේ වැඩිවීමෙන් මේ වැඩිවීම පියවන් පියවෙන්නේ කොහොමද? ජනතාවගේ පාරිභෝගිකයන්ගේ ආදායම් වැඩි වෙනවද? එතකොට ඒගොල්ලන්ගේ ආදායම් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශේ ස්වයං රැකියාවල නිරත වෙලා ඉන්න ඒ සියලු දෙනාගේ ආදායම් කොහොමද වැඩි වෙන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙනකොට පෞද්ගලික අංශයේ ව්‍යාපාර 263,000ක් වැහිලා පෞද්ගලික අංශයේ ව්‍යාපාර 263,000ක් මේ වෙනකොට වැහිලා. එතකොට මේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර 263,000ක ඒ ව්‍යාපාරවල නිරත වෙලා හිටපු ඒ සේවකයින් ඒ වගේ යැපිච්ච පවුල්වල දරුවන් ඒ වගේ හාම්පුතුන් ඒ ව්‍යාපාරිකයින් සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ ජන ජීවිතය ඉදිරියට ගෙන යන්න බැරුව අසරණ වෙලා ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? කොහොමද වියදම් පියවගන්නේ? ආදායම් එන්න අඩු වෙනකොට වියදම් එන්න මහා පරිමාණ විදිහට වැඩි වෙනකොට 100%කින් ජීවන වියදම උද්ගත වෙනකොට එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක මම ඒකයි කියන්නේ මේක ඊටාම සානුකම්පිතව බලන්න ඕන කතාවක්. මේක තර්ක කරලා විසඳ ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාපු වේල් ගාන එක්ක අඩු කරන්න ඕනේ. එතකොට එහෙම නැත්නම් දරුවන්ට විතරක් දීලා දෙමව්පිය බඩගින්න ඉන්න ඕනේ. එතකොට අධ්‍යාපනය වියදම් අඩු කරන්න ඕනේ. එතකොට එදිනදා ගන්න ඖෂධ බේත් තේත් රෝග සඳහා තියෙන ඒ ඖෂධ ටික අඩු කරන්න ඕනේ. නැත්නම් බේත් තේත් ටික නොබී ඉන්න ඕනේ. එතකොට මොනහරි ආයෝජන කරුවා නම් ඒ ආයෝජන අඩු කරන්න ඕනේ. බඩගින්න දරා ගන්න පුරුදු වෙන්න ඕනේ. රෝග පීඩාවන්ගේ දුක වේදනාව ඉවස ගන්න පුරුදු වෙන්න ඕනේ. තමන්ගේ සමීප ඥාතීන් මරණයට යන එක ඔවුන් තමන්ගේ ඇස් ඉස්සරහ පිට මැරෙනකොට ඒ දුක විඳ ගන්න පුරුදු වෙන්න ඕනේ. මල් වගේ දරුවන් සාගින්නේ අඬනකොට ඒවා උහුලා ගන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මම අහනවා මේ පාලකයන්ගෙන් මේ ජනාධිපතිතුමාගෙන් මේක පව් නේද කියන එක මම අහනවා. මේක මේ 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 අපි කරන්නේ පව් වැඩක් නේද කියන කාරණේ මම අහනවා.
Mang ekai kian mek me targa karala, oppu karala, ilakkam pennala, dilanna puluwan karanayak nemei. Mek saanukampitawa harda saakshayata ekangawa katha kala yutu karanayak kiyala kiyanne ekai. Etukota Ranil Wickremasinghe mahathaya saarthakai kiyala kiyanne kohomada? Daruwan manda poshanayen pelenakota, palakayan niladharayen poshanaya wenakota. Daruwan manda poshanayen pelenakota, palakayan saha niladharayen poshanaya wenakota. Kohomada Ranil Wickremasinghe mahathaya me etumage palana kaalaya saarthakai kiyala kiyanne? Dan UNICEF warta anu, visai visitune wasara tul, daruan million dekai dasuma namayak manusia adar denna etatwayata patwela kiyala UNICEF warta dakwana. Etukota million dekai dasuma atak kaanthawanta manushika sahayoge, e kiyanne aahara paana poshana dimata awashyai kiyana eka UNICEF warta ayala dakwana. Enisa amathilage niladaringe poshane gana Mahaparimaanen dushana wancha heliwenakota Ranil Wickremasinghe mahathumage palane nihanai ahinsaka daruwange poshane adala wenakota Ranil Wickremasinghe janadhipathithuma athuru kandayame e palane nihanai uttara na enisa dan api pahugi awasthawedi api keheliya ramukkalla saukya amathiwaryage dushanayan gana api mahaparimaanen katha kala ratawal pura api rata pura api gihilla ohuta viruddha pessan assan kala එතකොට මේ පාර්ලිමේන්තුව තුල විශ්වාස භංග ගෙනාවා. ඒ විශ්වාස භංගය තුල මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කෙහෙලිය රමුක්කල්ල මහත්මයා නිර්දෝෂී කියලා මේ අත් දෙකම උස්සලා එතුමාව නිර්දෝෂී කළා තර්ක කළා විවාද කළා. හැබැයි අද මිනිත්තු 3ක් කාලයක් දැන් වැඩි පුළුවන්. ඔව් හැබැයි අද ඔප් වෙලා තියෙනවා කෙහෙලිය රමුක්කල්ල හිටපු ඇමතිවරයා කොයි තරම් දූෂිතද මොන තරම් වංචාවන් ප්‍රමාණයක් කරලා තියෙනවද කියන එක අද ඔප් වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ කෙහෙලිය රමුක්කල්ල ඇමතිවරයා ඒ සඳහා වගකීම යුතු නම් අනිවාර්යෙන් ඔහු විශ්වාස භංගයෙන් ආරක්ෂා කරන්න අත උස්සපෝ ඒ සියලුම පෞකාරයනොත් වග කියන්න ඕනේ කියන කතාව මම මේ අවස්ථාවේදී කියනවා. එතකොට පෙට්‍රෝලියම් ගැන අපි තිබිච්ච වංචා කතා කරා. මට මතකයි දැන් අද ඔප් වෙලා තියෙනවා ෆයිල් තොරතුරු ලක්ෂ 13ක් ඩිලීට් කරලා දැන් අද ඔප් වෙලා තියෙනවා. එතකොට මමම කාංචන විජේසේකර ඇමතිවරයාගෙන් මම ගිය අවුරුද්ද ප්‍රශ්නයක් අහනකොට එතුමා කිව්වා CPS TL එකේ සභාපති කරන්න ඕන කියලා කිව්වා මාව මේ තොරතුරු ගැන දැනගන්න තත්ත්වය අනුව. එතකොට ඔවුන් වාෂ්ප වීමේ ප්‍රතිශතය මත ඒවට වැඩි ගණන් එකතු කරලා එතකොට ඉන්ධන අතුරුදහන් වීමක් පිළිබඳ ප්‍රශ්න තිබුණා. එතකොට ව්‍යාජ බවුසර රංකවල නංසටහන් කරලා ව්‍යාජ බවුසර වලින් ඉන්ධන එළියට පිට කරලා විශාල වශයෙන් ලොකු ප්‍රශ්න තිබුණා. එතකොට ආනයනය කිරීමේදී බැරලයකට ඇති ගාස්තු හදිසි මිල ගැනීම නිසා ඒ බැරල් වලට වැඩිපුර මිල ගණන් ගෙවලා ප්‍රශ්න තිබුණා. මේ සියල්ලෙන් බිලියන 32ක් රුපියල් බිලියන 32ක් මේ වෙනකොට පාඩුවක් බත් වෙලා තියෙනවා. ඉතින් එතකොට මේවා ගැන ඇයි මේ රනිල් වික්‍රමසිංහ පාලනේ නිහඬ වෙලා ඉන්න කියන ප්‍රශ්නේ අපි අහනවා. ඉතින් ඒකම පාලකයන්ගෙන් ඇරියස්සුණු ආර්ථිකය පාලකයන්ගේ නොමනා ක්‍රියාපාකාරකම් නිසා ඇරියස්සුණු ආර්ථිකය අහිංසකයන්ගෙන් ඒ ඇරියස් කවර් කරගැනීමේ ප්‍රතිපත්තිය මේක කොතෙක් දුරට සාර්ථකද මානුෂිකද කියන කාරණේ කෝසීනිබදු වංචාවෙන් අහිමි වෙච්ච මිලියන් 15000 අය කරගැනීමේ වැඩපිළිවෙල පොල්තල් ඇන්ටිජන් මේ සියල්ලෙන් අහිමි වෙච්ච ජාතික ආර්ථිකයට අහිමි වෙච්ච මුදල් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් කෝ කියන එක මේ අහනෝ. එතකොට පෙට්‍රෝලියම් හොරකමේ අර අහිමි වෙච්ච බිලියන් ගණන ඒක කෝ ආපහු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් කියන එක මම අහනෝ. එතකොට කෝ නිෂ්පාදන ආර්ථිකයක් සඳහා විසඳුම් අද අර කර්මාන්ත 263000ක් වැහිලා තියෙද්දි ඒව ආපහු අඩපණ කරන ආකාරයේ විදුලි ගාස්තු වැඩි කරලා ඉන්ධන ගාස්තු වැඩි කරලා ඒ කරන ක්‍රියාදාමයන් තුල මම දන්න හැටියට විදුලි බල මණ්ඩලය මේ වෙනකොට බිලියන් 65ක් ලාභ උපයනවා මේ අහිංසක ජනතාවගෙන් විදුලි බිල වැඩි කරලා පෙට්‍රෝලියම් බිලියන් රුපියල් බිලියන් 120ක් ලාභ උපයනවා මේ ඉන්ධන මිල වැඩි කරලා. ඉතින් ඒගොල්ලෝ අර මේ ඉන්ධන මිල වැඩි කරනකොට විදුලි බිල වැඩි කරනකොට කර්මාන්ත කරුවන්ට තමන්ගේ නිෂ්පාදන ධාරිතාවයේ නිෂ්පාදන වියදම ඒවා දරා ගන්න අමාරුයි. එතකොට ප්‍රවාහන වියදම් ඒවා සියල්ල යනකොට ඒවා පියව ගන්න අමාරුයි. ඉතින් එතකොට කර්මාන්ත බිඳ වැටෙනවා.
Tuhan karma itu diri kan non. Karma itu bidawatan. Evan lagi naga sih tuan. Eh kau dengan sahane yang kini kat meyawastha wedi hannoni. Hebe handu yang dia tanggaru niyoja katana ayat itu mana uang. Bohong gajaran itu sidhenu. Nidaha susah, jati ke susah, videsa sancar. Eva mahaluk kota, eva sidhenu. Ekam mardane. Itu kota nam bahasa ne nidaha senatikal lah dal. Dang online bill ke haraha. Minisunta, tamang ketiennya pilih ne kakeri mungkin katakan ne bae. Itu kota trust virodhi panat haraha. Janata sampurne mardane kalla. Badagin neta udgoshane karane ke Trust awal dia di kene kemangahan none. Badagin ne wenwen hari. Tapi perdi ay. Badagin ne wenwen kaya kahane ka trust awal dia. Beti ka killa tamangge roge wenwen harana kene ka raja virode baut patelati no. Ini sa api kene awasan awashe. Rome gini kane di niro wina awal dene kela kela kata wakti no. Raula patu eddi surutu patu kerua kela kata wakti no. Itu kota borati e malu bana kela kata wakti no. Hebat insa api awasan awasnya kira, me Rome gini gan itu Vina wadane kerana nirolat, Ravola patu itu surutu patu kerana surutu kara int, boradie malu bana malu kara int, wae bini piti surutu ti kara gan Vina ti kara gan, yanda hamme nakale wedi ayatuk nemi kira prakashat kerami, mage wacan soal pe awasan kerana bawa misuti bawa misuti bana garu.